ම උණුසුම් ගතිය ඇතිමුත් සිය කැදැල්ලෙහි පැටවා කැමති නැත හිරවී විසිල්ලෙහි. අම්මගේ තාත්තගේ ආදරය තියෙන. ඒ ආදරේ උනුහුමතියෙන් කැදැල්ල කැන ආරක්ෂිත තැන උපද්‍රවය නඩුයි බාහිර පරිසරෙන් එල්ල වෙඩ පුළුවන් හිරිහර බාධක හරි අඩුයි. ආරක්ෂිතයි සේයටසීයක්න ඒ වුනත් ඒ උුණුහම තිබ්බත්. ඇටවා කැමතින් ඇත හිරවී විශිල්ලෙ. ද ඔබ අම්මගේ තාත්ගේ ආදරය තේරෙන්නේ දුවේ පුතේ අම්මගේ තාත්තගේ සෙනෙහසෙන් ආදරයෙන් ඇත්තුනට පස්. අම්ම තාත්ත මොනතරන් අපේ ජීවිතයට රැකවරණයක් හයියක් දුන්නද කෙලා තේරෙන්නේ කවදහරි දවසක අම්මගෙන් තාත්තගෙන් ඇත්වෙලා තනිව ජීවිතය ගත කරන්න පටන්ගත දව අන්න ඉදාට සමහරවිට ඔබට කෑගහල හයිියෙන් දුවගෙන එන්න හිතෙනවා. අම්ම ගාවට තාත්තගාව. අම්මළඟ තාත්තළග, අම්මළඟ අපපච්චළඟ. මොනතරං නිදහසක් මොනතරම් රැකවරණයක් මොනතරං සතුටක් සැපයක් තිබ්බද කියලා තේරෙන්නේ. ඒ ගොල්ලගේ ැකයිෙන්. මොහොතකට ඔබ ඉවත් වනාට පස්සේ. මොහොතකට ඔබ වෙන්ගුණට පස්සේ. පැටවා කැමතින නඇත. හිරවී විසිල්ලෙ දැන් ඔබ හිතන් ඔබ වුරුදු දහසයක් දාහතක් දහටක්වච්ච දරු. ඔබ ගැන නිතර අම්ම තාත්ත හොයා බල. ඔබගෙන නිතර කල්පනාවෙන් එන්නේ. ඔබගෙන නිතර සෙවිල්ලෙගින්. ඔබට මේක සමහරට හරි කරදරය. අනේ අම්ේ මට පාඩවෙේන්න දෙන්න. අන අපච්චිමට පාඩු වෙඉන්න දෙන්න කියලා ඔයා කියනවෙන. හැබැයි ඔයාට පාඩවෙේන්න දීලා. ඔයාගේ ජීවිතයේ විනාශවෙන වදකින්. ඔයාට කැමති කැමති දේවල් කරලා. ඔයාගේ ජීවිතේ ඔයාට කැමති පාරකට ගෙනියන්න දෙන්න අම්ම තාත්ත ඉඩ දෙන්නේ. කෙටියම් කිවත්. ඔයාගේ හැඟීම්වලට අනුව ඔයාගේ ජීවිතය තීරණය කරන්න අම්මතා තීඩ දෙන්නේ. බුද්ධියයක්ක් තීරණයකට. අම්ම තාත්ත කටයුතු කරන්න බුද්ධියත් එක්. මිනිස් ජීවිතය නිරන්තරයෙන් තීන්දු ීර ගන්න අපේ ඔන්නඔහත් දෙකහින්ද. මොකක්ද එක්කො බුද්ධිය නැත්තන් හැඟම්. හැඟීම්වලට වහල්වෙලාි තීන්දුු තිරණ ගන්න ගියොත් සහරිට අපේ ජීවිතයේ බුද්ධිමත් ග්ඩෝඕන ීරන අපට මගහරෙන්න්න පුළුව. ිත්ව ගන්න තිී තීරණ මගේහැටටන ගනිසා බේ හැගීම් බර කොටස යම්තාක් දුරකට පාලනය කරලා. පරනත වෙලා ඉන්න ජීවිතයේ කිසියම් ආස්ථානෙකට පැමිල්ි ඉන්න අම්මල තාත්වලම්ගද කරන්නේ ඕවනට යාදත නොහැකි අවකාශයකට ඔබේ ජීවිතය ගමන් කරට අවශ්‍ය බුද්ධිමය හයි ඔබට ලබා දෙන්න. ඔබේ ජීවිතය සම්බන්ධ බුද්ධිමත්ව තිීදුවක් ගන්න ඒගල උදව් කරන. ඒ නිසා සමහර විට ඒ බුද්ධිමත්ව ගන්න තීරණය, බ හැගීමට එකක් නෝවන තීරණයවෙන්න පුුවන්. නේත් ඔබ හැඟීමට එක නෝන තීරණ බවට පත් වෙන පුළුව. එතනද ඔබට අම්මගේ තාත්තාගේ ආදරය සමහරට කරදරයක්වෙන්න පුළුවක්. හැබැයි. ඔබ ජීවිතේ පරණැතියට පත්වුණට පස්සේ. ඔබ ජීවිතේ වර්ධනී අවස්ථාවට පත් වනාට පස්සේ. ඔබ ජීවිතයේ සීම මයින් බිඳගෙන. ජීවිතේ හොඳ තනකට හොඳ ආස්ථානයකට අවට පස්සේ අන්න ඔබට හිතෙනවා මා මෙතනට එන්න මඟ පාදපු අම්මා තාත්තා. ග මොනතරම් බුද්ධිමත් තීරණයක්ද මාත් සම්බන්ධයෙන් කරන්තියනකි. ඒ මොහොතේමා හැඟීම් බරව කටයුතු කලා නම්. අද මේ ජීවත්වන සැපදායක සෝදායක යාපත් ජීවිතට අතරණ වන්න බැරිවෙනවන කියන එකක් ඔබට හිතෙන් පස්සෙ එක. ඔබ ඔබේ අම්මගේ වයිසට තාත්තගේ වයිසට අපපච්චික වයිසට පත්වට පස්තමයිද ේපුතේ සමහට බඩක තේරේ. මෙක තමයි ජීවිතේ යතහර්තයගෙන අපි කිය. දෙන එතට නිල් අහස යොමුවන ඇසිල්ලෙහි. ඔහු යෙදෙනවා නිදහස්ස ගැන සෙවිල්ලෙහි. ඇස් දෙකට අ නිල්ලහස පේන පේන වාරයක් පාස මෙයා හිතන්න එමොකද මෙයා හිතන්නේ. කොයි වෙලේද මං මේ කූඩුවෙන් නිදහස් වෙලා ඉගිල්ල යන්න කිය. නේද තරුණ විය ලැබෙන දරුවෙකුට විවාහ ජීවිතය පිළිබඳ සිහිනයක් තියෙන පුළුවන්. බාහින ලෝකයේ පෙම්මතුන් පෙම්මතියන් සතුටෙන් කෙලි දෙලෙන් ජීවිත ගත කරනවා. ආදරණියල්ලෙ ජවිත ගත කරන දකින්න පුළුව . අපි දකිනවා මූුණු පොතේ විවිධ පින්තූර දාල් පෙම්මතුන් පෙම්මතියන් තමන් ගෙහැගීම් ලෝකය සමඟ බෙදාගන්න. එහම අවකාශයක් නැති දරුවක් හිතෙනවා අනේ මටත් මේ විදිහ පින්තූරයක් දාන්. මේ විදිහෙට උපන්දිනය සමරන්. මේ විදිහට ගමනක් යැන්න තියෙනවතකි. එහම තියනෙනවන කොච්චර හොඳද කියලොට හිතෙන්න්න පුළුවන්. හැබැයි. ඔබ කිසියම් සීමාවකටයටත් වෙලා ඉන්නවනන්දුව පොතේ. ඒ අදහස තමයි ඔබ ඒ වයසට ඔබ ඒ තත්ත්වයට තාමය ලබිලා නැහැයි කියන එක ඒ වගේම තමයි. ඔබට කවදාහෝ දවසක ඒ තැනට එන්න බැරිකමක් නෑ පුළහන් එතෙක් ඔබ ඉවසීමෙන් කටයුතු කල යුතුයි කියනක ැපපුත තන තියන පනිිවිට.